මම ඇහෙනව නේද කට්ටියට? ඇහෙනවද සර්? හරි. මම බෝඩ් එක පේනවද කියලා ලියද්දි මම තමුකු ලියරනේ. හරි අපිට නම් ග්ලාස් එක. රයිට්. ගීසතිය අපි කතා කරා මතක ඇති ඔයගොල්ලන්ට අර මේ ප්‍රස්තාර. හරි. සරලේකී ප්‍රස්තාර ගැන කතා කරා. ඒකේ මුල් ටික කතා කරේ. සරලේකී ප්‍රස්තාරවල මුල් ටික ගැන කතා කරේ. මුල් ටික කියන්නේ අනුක්‍රමණය මොකක්ද අන්තක් ගිස්සනද කරන්ට් එක ගිහලා මොකද ප්‍රශ්නයක් ආවා හරි. අන්තක්ඛණ්ඩය මොකද්ද අනුක්‍රමණය මොකද්ද හරිද එසේ අන්තක්ඛණ්ඩය හොයන්නේ කොහොමද අනුක්‍රමණය හොයන්නේ කොහොමද කියන එක කතා කරානේ ඊට තමයි කතා කරේ සරලව එමේ දෙවනි ගානේ යටතේ තියෙනවා හරි අංගින්න මේ දෙවනි ගානේ යටතේ තියෙනවා දී ඇති ලක්ෂ්‍ය හරහා හා අන්තක්ඛණ්ඩය හරහා යන සරල රේඛාවේ සමීකරණය ලියන්න කියලා හරි ඒතර මේ ගානේදී හරි අපි අහන් ඉන්නවද මේ ගානේදී අන්තක්ඛණ්ඩය අපි දාන්නේ සාමාන්‍යයෙන් C කියලා අපි දන්නවා සම්මත සමීකරණය y mx + c යෝකනේ සමීකරණ හරි එතකොට අපි දන්නවා m කියලා කියන්නේ අනුක්‍රමණය ගිරිටි කතා කරා මේව මෙයා අනුක්‍රමණය මේ තමයි අන්තක්ඛණ්ඩය ප්‍රස්තාරලින් අනිවාර්යම ගානක් විභාගයට අහන දන්නවනේ අන්තක්ඛණ්ඩය අන්තක්ඛණ්ඩය හරි අන්තක්ඛණ්ඩය දැන් මේ පළවෙනි ගානේ බලන්න හරි පළවෙනි ගානේ අන්තක්ඛණ්ඩය C කියාගේ දීලා තියෙනවා කියයිද දෙකයි ඊළඟට සමීකරණය ගමන් කරනවලු හරි මේ ගමන් කරනවලු 6 7 කියන රේඛාව sorry 6 7 කියන ලක්ෂ්‍ය හරහා ගමන් කරනවා ඒ කියන්නේ ළමයි හරි අහන් ඉන්න right අහන් ඉන්න පොඩ්ඩක් මෙතනදී පැහැදිලිව මේ කියලා තියෙන්නේ මෙන්න මෙහෙම සරල රේඛාවක් තියෙනවලු හරි කොහොම සරල රේඛාවක් තියෙනවලු ඊළඟට මේ සරල රේඛාවේ අනුක්‍රම sorry අන්තක්ඛණ්ඩය දෙකයි. ඒ කියන්නේ සරල රේඛාවේ C දෙකයි. C සමානයි දෙකයි. ඒ වගේම යම්කිසි ලක්ෂයක් හරහා මේක ගමන් කරනවලු මේ ලක්ෂය 6,7 හරහා මේක යනවා. හරි? මේකම P කියලා කියන්නේ. එතකොට P ලක්ෂය ඒගොල්ලන් කියනවා හරි අහන් ඉන්න. 6,7 6,7 කියන ලක්ෂය හරහා මේක යනවා. දැන් අපි දන්නෝ 6 කියලා කියන්නේ මොකද්ද? 6 කියලා කියන්නේ x නේ. x කණ්ඩායම්. හත කියන්නේ මොකක්ද? හත කියන්නේ y කණ්ඩායමක්. අහන් ඉන්න. ප්‍රස්තාරක කණ්ඩාංකය හරි xy කියලා සාධාරණ විදිහට කියන්න පුළුවන්. ප්‍රස්තාරක කණ්ඩාංකය x, y කියලා සාධාරණව කියන්න පුළුවන්. මුලින් තියෙන එකේනා x ඊළඟ කෙනා y. පළවෙනිකින් කියවෙන්නේ x කණ්ඩාංකය දෙවෙනිකින් කියවෙන්නේ y කණ්ඩායම. පැහැදිලි? ඔය විදිහට කියන්න පුළුවන්. දැන් අපි දන්නෝ සමීකරණේ y සමානයි මොකද්ද? y සමාන mx + c. හරි. y සමාන mx + c කියන සමීකරණය මතක තියාගන්න මේ සරල රේඛාව මේ ලක්ෂ්‍ය හරහා ගමන් කරනවා නම් හරි මේ ලක්ෂ්‍ය හරහා යනවනම් හරි මම එහෙම කියන්නේ මේ ලක්ෂ්‍ය හරහා යනවනම් මොකද වෙන්නේ මේ ලක්ෂයේ තියෙන ඛණ්ඩාංක මගින් හරි මේ ලක්ෂයේ තියෙන ඛණ්ඩාංක ගමන් ඇමිලි පාටි මම පෙන්නන්නේ මේ ලක්ෂයේ තියෙන ඛණ්ඩාංක මගින් මේ සමීකරණය මොනවා වෙන්න ඕන තෘප්තිමත් වෙන්න හරි ඔය සමීකරණය තෘප්තිමත් වෙන්න. එහෙනම් මම ආදේශ කරන y ගියාගේ මොකද්ද? y සමානයි මෙතනදී 7යි. හරි සමානයි. m දන්නේ නැහැ ළමයි. හරි m දන්නේ නැහැ අපි. m ගුණ කිරීම x කීයද? x 6යි. x 6යි. එකතු කිරීම c අපි දන්නවා. c 2යි. c 2යි. හරි. ඒ මේකේ අන්තකණ්ඩය 2යි කියලා කියලා තියෙනවා. හරි අන්තකණ්ඩයයි කියලා තියෙනවා. එහෙනම් මට මේකෙන් ගන්න පුළුවන් හරි සරල සමීකරණයක් විසඳන්න දෙන්න මම දෙපැත්ත මාරු කරන්නම්. 6i m ධන 2 සමානයි 7. හරි m වතාවක් 6 කියන්නේ 6i. එකතු කිරීම 2 සමානයි 7. මෙතනදී මම ගන්නවා 6i m සමානයි 6m ධන 2ම සමීකරණත් මේකෙම කියලා දෙන්නම්. හරි. ධන 2 ඉවත් කරන්න කියමු. ඍණ 2ක් දාන්න ඕන. අනිත් පැත්තට ඍණ 2ක් දාන්න. සමීකරණයක එක පැත්තට කරන දේ අනිත් පැත්තට කරන්න ඕන. හරි. නැත්නම් වැරදි. සමීකරණයක එක් පැසකට කරන දේ අනිත් පැත්තට තියෙන්න ඕන. ඍණ 2. එහෙනම් මේකට අනුව අංගිනාද මේක නම් මට ගන්න පුළුවන් 6i m සමානයි 5i කියලා. ඇයි ඒ? මේ දෙකට මේ දෙක කැපිලා යන. අතෙන් දෙකක් ගියාම 5යි. එහෙනම් m සමානයි කවුද? m සමානයි 5 බෙදීම 6. 5 බෙදීම 6 කියලා කියන්නේ මොකක්ද? මේකේ අනුක්‍රමණය. ඒකේ අනුක්‍රම. පැහැදිලිද? එහෙනම් මට මෙන්න මේක පාවිච්චි කරලා හරි දැන් අපි දන්නෝ සමීකරණේ අනුක්‍රමණයක් දන්නෝ අංගින. ප්‍රස්තාරයේ අනුක්‍රමණයක් අපි දන්නෝ ඊළඟට ප්‍රස්තාරයේ අන්තක්ඛණ්ඩයත් අපි දන්නවා.
එහෙනම් අපි දන්නවා සමීකරණේ මොකද්ද y සමානයි mx - c හරි එහෙනම් ආදේශකම් y සමානයි m කීයද m කියන්නේ 5 බෙදීම 6යි x - c කියන්නේ කීයද 2යි එහෙනම් ඔය විදිහට අපි කවුරු ගන්න පුළුවන්ද ප්‍රස්ථාරයේ සමීකරණේ ගන්න පුළුවන් හරිද ප්‍රස්ථාරයේ සමීකරණේ ගන්න පුළුවන් ඔය විදිහ සල්වේගයේ ප්‍රස්ථාරයේ සමීකරණ රයිට් තනින් ඔක උදාහරණයක් විදිහට කරගන්න මේක පළවෙනි ගාන හරි පළවෙනි ගාන උදාහරණයක් විදිහට කරගන්න පළවෙනි ගාන කරලා ඉතුරු ටික තනියම කරන්න මට උත්තර කියන්න කරපු කට්ටිය හරි ගෙදරදී හදපු කවුරු හරි ඉන්නවද මේක මෙසේජ් එකක් දාන්න ඉන්නවද හරි ඔබ උදාහරණයක් විදියට කරගෙන හරි ඉතුරු ටික තනියම කරන්න බලන්න ඉතුරු ටික තනියම කරන්න හරි එතනින් පල්ලෙහා කරන්න කියලා අනේම හදන්න මේක උදාහරණ විදිහට ලියාගෙන එතනින් පල්ලෙහා ටික අනේම කරන්න බෑ හැමෝම උත්සාහ කරන්න හොඳ හැමෝම උත්සාහ කරන්න හරි
ඔව් ඊළඟට හදපු ළමයි ඉන්නවා කියන මට ඇදුවද නැද්ද කියලා හ්ම් ඊළඟ එක හරි ඊළඟේ මොකද කියන්නේ ඊළඟ එකේ අන්තක්ඛණ්ඩයේ බිඳුවයිලු හරි C බිඳුවයි අන්තක්ඛණ්ඩයේ බිඳුවයි කිව්වම කවුරු ළමෙක් පුළුවන් නම් කියන්න මට මෙයාගේ විශේෂත්වයක් තියෙනවා මේ ප්‍රස්ථාරය කොහෙන්ද ගමන් කරන්නේ ඈ අන්තක්ඛණ්ඩයේ බිඳුවයි කිව්වම මේ ප්‍රස්ථාරය කොහෙන්ද ගමන් කරන්නේ කොහෙන්ද යන්න ඕන ඈ මූලය හරහා යන්න ඕන मूल्य हर हयान प्रस्ताव अंत कंडे बिंदु अरे बार नो वाय सामान धन सी मेक साधारण समीकरण दी अगे आदेश वाई टाइ का एक्सटा हतर हती हतर मेती है एक्स अनुरूप मेती है वैट अनुरूप हंग वैट मटल एक्ला सामान एम दाने एक्स की हतर धन बिंदु हतर बिंदु दिपत मार को हतर एम सामान एम सामान हतर बेदीम दिपट भय हरी बेदीम हतर ऐसा मट मेकट अणुगा हरि वाय सामान हरि बेदीम हतर वतावा एक्स बिंदु हरि सी बिंदु බිඳුව එනම් මේ සමීකරණය මොකද්ද y = 11 බෙදීම 4 වතාවක් x ඔච්චරයි සමීකරණය මේ සමීකරණ විශේෂත්වය අපි යටින් ලියාගමු තලමු දෙකක් දාලා මොකද්ද මූලය හරහා ගමන් කරයි හරි මූලය හරහා ගමන් කරයි ගමන් කරයි හරි සමීකරණය යනවා කවුරු sorry ප්‍රස්ථාරය යනවා කවුරු හරහාද ප්‍රස්ථාරය මූලය හරහා යනවා මේක අඳුරගන්නේ කොහොමද අන්තක්ඛණ්ඩයේ බිඳුවක් වෙච්ච ප්‍රස්ථාරයක් मूले हर गमन करक्ष चेतन बिंदु बिंदु एक्स अक्ष बिंदु मूले हर मूले हर प्रस्तार गमन कर ट्यूटे ग्रूप जिसे दाप ट्यूटे मेन कर ग्रूप ट्यूटे ओ मेल इन अरे अंतकांडे ऋण पहाय लक्ष्य ऋण तुना ऋण हतर ऋण तीन लक्ष्य ऋण तीन बला अरे मेघ ऋण तीन मेघ ऋण तीवना मुखद वेन्नी ऋण तीवना वेन्ने सुलुकिरी पहासुने वितरा किसी प्रश्न या वेन्ने अरे लक्ष्य ऋण लक्ष्य कंडाग देख रही धीरे धीरे अभी अभी अद जनवन मे परावल समीकरण अरे परावल प्रस्तार परावल प्रस्तार बला मेके अरे अंत कंडे रीन पहाय सी रीन पहाय अरे अंत कंडे रीन पहाय लम अनुक्रमण तीन सोरी अनुक्रम सोरी ऋण तो ऋण हतर लक्ष्य हरहायान हतर लक्ष्य हरहायान वाय सामान एम एक्स धन सी साधारण समीकरण समीकरण वाई वेन ऋण हतर
ඍණ 4 සමානයි mm x වෙනුවට ඍණ 3 ධන c. හරි? මොකද මේක x ඔන්න මම මේක වෙන පාටකින් ගන්නම් හරි. මේ පාටකින් ගමු. මේක x මේක y. කොහොමද තියෙන්නේ? එහෙනම් මෙතනදී හරි මෙතනදී බලා ගන්න. බලා ගන්න. මෙතන ඍණ 4 සමාන වෙනවා ඍණ 3යි m ධන c කියද? c ඍණ 5යි. c ඍණ 5යි. හරිද? ඔක්කොම ඍණ බලන්න. ඔක්කොම ඍණ. ඍණ 4 සමානයි ඍණ 3යි m. හරි ඍණ 3යි m. මෙතන ධනයි ඍණයි. මොකෝ වෙන්නේ? ඍණ. හරි? ඍණ 5. ඍණ 5. ඔය විදිහට. දැන් ඔක්කොම ඍණෙන් ගුණ කරන්න. ඔක්කොම ඍණෙන් ගුණ කරාම 4 සමානයි 3යි m ධන 3යි m ධන. හරි. එහෙනම් මම මේ දෙපැත්ත මාරු කරගම් පොඩ්ඩක් මේකේ 3යි m ධන 5 සමානයි 4යි. හරි 4යි. 3යි m ධන 5 සමීකරණ මෙතන ඉගෙන ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ධන 5 ඉවත් කරන්න මොකද කරන්නේ? ඒ ඍණ 5 අඩු කිරීම 5ක් දානවා. සමීකරණයක එක පැත්තට කරන දේ අනිත් පැත්තට කරනවා. 4ෙන් 5ක් අඩු කරා. එහෙනම් මෙතනදී බලන්න ළමයි පැහැදිලිව මේ පහට මේ පහ මොකද වෙන්නේ? කැපිලා. එහෙනම් 3යි m සමාන වෙනවා. 4ෙන් 5ක් ගියාම කීයේ? නිකිලසුළු කිරීම. කීයද? ඍණ 1යි. ඍණ 1යි. ඇයි? 4ෙන් 5ක් අඩු කරන්න බැරි හින්දා 5ෙන් 4ක් අඩු කළා ඍණ දා. එතකොට එහෙනම් m සමාන වෙනවා අනුක්‍රමණේ ඍණ 3ෙන් 1යි. අනුක්‍රමණේ ඍණ 3ෙන් 1යි. දැන් මම මෙතනින් යනවා මෙතනට බලන්න. හරි. අනුක්‍රම ඍණ 3ෙන් 1යි. බලා ගන්න ළමයි හොඳේ. එම් y සමානයි m කියන්නේ ඍණ 3ෙන් 1යි x x ධන c කියන්නේ කීයද ඍණ 5යි c කියන්නේ ඍණ 5 y සමානයි ඍණ 3ෙන් 1යි x මෙතන ධන ඍණයි කියන්නේ ඍණ 5 ඔන්න ඔය විදිහට සමීකරණ ගන්න පුළුවන් හරි කරගන්න ඕගොල්ලෝ කරගන්න තනියෙන් හදාගෙන යන ළමයි ටික පල්ලෙහාට හදාගෙන යන්න හොඳේ කිසි ගැටලුවක් නැහැ ඔක කරගන්න ළමයි කරගෙන ඕගොල්ලන් හරි ඉස්සරහට හදාගෙන යන්න තනියම ටියුට් එක තනින් හදගෙන තමයි ගොඩක්ම හොඳ හරි තනින් හදාගෙන යන්න ඉස්සරහට ටියුට් එක හරි
Baik, yang juga dianggap ini. Mari. ඊළඟට යමු මේ ටික පොඩ්ඩක් මම හෙමින් කතා කරගෙන යන්නේ මේ ටික හොඳට ඔළුවට දාගත්තොත් අපිට පළවෙනි එකේ ඒ කියන්නේ පළවෙනි පේපර් එකේ ගණන් හදන්න ලේසියි හරි මොකද දෙවෙනි පේපර් එකේ අහන්නේ මේ ශාරීරික ප්‍රස්ථාරයක් නෙමෙයිනේ දෙවෙනි එකේ ලොකු ගණක් අහනවා ඒක යන්නේ පරාවලයක ප්‍රස්ථාරයක් හැමදාම ප්‍රස්ථාර ගණක් තියෙනවා නැති වෙන්නේ නැහැ හරි ඊළඟට ළමයි අපි ඉස්සරහදී හරි ඕගලන්ට පේපර් එකක් පේපර් ලියන්න ලියමු අපි හරි විවාහ කිට්ටු කරලා paper දෙකක් විතර ලියමු ගොඩක් ලියන්න ඕන නේ හරි දවස් දෙක තුනක් අරගෙන papers ටිකක් කරමු මේ පන්ති online ඉඳන් paper ටික ලියමු ඕගොල්ලෝ හරි එතකොට අපිට එහෙම ලකුණු සාකච්ඡා කරලා කොච්චර ලකුණු දෙනවද ඔක්කොම check කරගන්න පුළුවන් ඒක අපි තව ටික දවස් ගිහිල්ලා කරමු හරි දැන් බලන්න මේකේ අන්තක්ඛණ්ඩය එකයිලු මේකේ අන්තක්ඛණ්ඩය එකයිලු හරි අන්තක්ඛණ්ඩය එකයි ඊළඟට 4 ලක්ෂය හරහා මේක යනවා කියලා කිව්වා 4 ලක්ෂය හරහා යනවා හරි දෙකම හතරයි x නුත් හතරයි y නුත් හතරයි අපි දන්නවා y සමානයි mx + c 90 මොකද කියන්නේ වෙන්නේ y කියන 4යි m දන්නේ නැහැ x නුත් හතරයි හරි ධන c 1යි පොඩ්ඩක් සුළු කරගත්තොත් මට 4යි m ධන 1 සමානයි 4 කියලා ගන්න පුළුවන් හරි 4යි m ධන 1 සමානයි 4 කියලා ගන්න මේකදී 4යි m ධන 1 අඩු අයින් කරන්න ඍණ 1 දාන්න සමානයි 4 ඍණ 1 හරි 4 ඍණ 1 මෙතන 4යි m ධන 1 ඍණ 1 කැපිලා යනවා හරි සමානයි 4 ඍණ 1ක් ගියාම කීයද 3යි සරල දේවල් හරි m සමානයි 3 බෙදීම 4 m සමානයි 3 බෙදීම 4 එහෙනම් අනුක්‍රමණය හොයාගත්තා අන්තක්ඛණ්ඩෙත් අපි දන්නෝ එහෙනම් y සමානයි m කියන්නේ 3 බෙදීම 4යි x ධන 1 හරි ওই විදිහට සරල රේඛීය ප්‍රස්ථාර සමීකරණය ගන්න පුළුවන් හරිනේ රයිට් ඔකත් කරගන්න ඉක්මනට කට්ටිය හරි කට්ටිය ඉක්මනට ඔක් කරගන්න ප්‍රස්ථාරකෝ ළඟ තියෙනවනේ කට්ටිය ගාම. ප්‍රස්ථාරකෝ තියන් ඉන්නේ ප්‍රස්ථාර පාඩම ඉවරන ගම හොද. හරි. ප්‍රස්ථාර පාඩම ඉවරනකම් ප්‍රස්ථාරකෝ ළඟ තියාගෙන ඉන්න. ටික ටික අමාරු වෙනවා මේ ඉස්සරහට වරන්ටි. හරි. පොඩ පොඩ අමාරු කරන් අපි හදනවා. එකපාරට අමාරු දෙන්න බැහැ දිරවන්න ඊට පස්සේ හරි. හරි හයවෙනි එක කොහොමද කරන්නේ අර මම පොඩි වෙලාවක් දෙන්න ලියාගෙන ඉක්මන් කරලා ලියා ගන්න ඕගොල්ලෝ හරි මම මේක මකනවා දැන් හරි හයවෙනි එක කොහොමද කරන්නේ ඒකේ දීලා තියෙන්නේ ඛණ්ඩාංක දෙකක් ඒකයි ගැටලුව තියෙන්නේ හොඳට බලාගන්න ඒ වගේ ගානක් හදන හැටි හරි විභාගයට අහන්න පුළුවන් හරි හයවෙනි එකේ දීලා තියෙන්නේ ඛණ්ඩාංක දෙකක් අන්තක්ඛණ්ඩය දීලා නැහැ හරි එක ඛණ්ඩාංකයක් ඍණ 3 2 අනිත් ඛණ්ඩාංකය 5 4 හරි ඔකින් කියවෙන්නේ මොකද්ද කියලා ළමයි මම මුලින්ද කියලා දෙන්නම් පැහැදිලිව හරි බලා ගන්න මුලින්ද කියලා දෙන්නම් ඔක කියන්නේ මොකද්ද කියලා හරි ළමයි පුළුවන් නම් මට කියන්නේ හදන්න දන්නවද කියලා කවුරු හරි ඉන්නවනම් කියන්නේ හදන්න දන්නවද කියලා ඒකේ සමීකරණය හොයන්න දන්න කෙනෙක් ඉන්නවද මේ පන්තියේ ඔගොල්ලෝ සද්ද නැතු ඉන්නේ රෙකෝඩ් කරන ඉන්නද දන්නේ නැහැ එනම් මැසේජ් දා කතා කරන්න දෙපා හරි රෙකෝඩ් කරන්න ඉතින් මේකට එන්න බැරි ළමයි මට කීප දෙනෙක් මැසේජ් දාලා තියෙනවා කරන්ට් එක නැහැ
ඒක ප්‍රශ්න සිග්නල් නෑ හරි එහෙම කියලා ඒක රෙකෝඩින් එක දෙන්නේ ඔයගලන්ට හරිද හැබැයි රෙකෝඩින් එකට වඩා හොඳ මොකද්ද ලයිව් ක්ලාස් එකේ ඉන්න එක තමයි හොඳ හොඳ ඊට වඩා මේක තමයි හොඳ හරි එතකොට තමයි වැඩේ ඔළුවට තේරෙන්නේ ඔයගල ක්ලාස් එකේ ඉන්නවා රෙකෝඩින් එක හරියට බැලෙන්නේ නැහැ හරි උඩින් බලෙන් බල බල ඉන්න හරි ඒක බැලෙන්නේ නැහැ ගොඩක් වෙලා රයිට් බලන්න දැන් 6 වෙනි එකේ කියලා තියෙන බලන්න මේක ඍණ 3 දෙකළු එකක් ඒක කණ්ඩායම් අනිත් කණ්ඩායම්ක කණ්ඩායම් ගොඩක් මේකේ තියෙනවා හරිද කණ්ඩායම් දෙකක් තමයි අපිට දීලා තියෙන්නේ අපිට දීලා තියෙන කණ්ඩායම් දෙකයි හරිද රයිට් එහෙනම් ගිය සතිය ඉගෙන ගත්ත කාරණා වලින් ඔයගොල්ලෝ දන්නවා මේකේ අනුක්‍රමණය හොයන විදිය හරි අනුක්‍රමණය හොයන විදිය කොහොමද අනුක්‍රමණය හොයන්නේ අනුක්‍රමණය සමාන වෙනව මොකටද y කණ්ඩායම් අතර වෙනස බෙදීම x කණ්ඩායම් අතර වෙනස y කණ්ඩායම් අතර වෙනස බෙදීම x කණ්ඩායම් අතර වෙනස මේකෙදි y කණ්ඩායම් අතර වෙනස කිව්වම මම වෙන කාට වලින් ගන්නම් මේ ඉන්නේ x නේ මෙයාගේ x නේ මේ ඉන්නේ මෙයාගේ x නේ නේද එයාගේ x y වෙන පාටකින් දාන්න හරි මේ ඉන්නේ මෙයාගේ y නේ මේ ඉන්නේ මෙයාගේ y පැහැදිලිද එහෙනම් අහන් ඉන්න හොඳේ y කණ්ඩායම් අතර වෙනස කිව්වම හරි y කණ්ඩායම් අතර වෙනස කිව්වම මට මේ කණ්ඩාංක මේ කණ්ඩාංකය ඉස්සෙල්ල පාවිච්චි කරනෝ අහන් ඉන්න ඊළඟට මේ කණ්ඩාංකය පාවිච්චි කරන මොකද මම කරන්නේ ඉස්සෙල්ල මේ කණ්ඩාංකය පාවිච්චි කරනවා ඊළඟට මේ කණ්ඩාංකය පාවිච්චි කරන ඉස්සෙල්ල මේ උඩ කණ්ඩාංකය පාවිච්චි කරනවානේ එහෙනම් y කණ්ඩාංක අතර වෙනස ගන්න උඩ කණ්ඩාංකේ y ගියගේ කොච්චරද 4යි අඩු කිරීම වෙනසනේ අඩු කිරීම මේ 4 අඩු කිරීම 2 බෙදීම x කණ්ඩාංක අතර වෙනස ඉස්සෙල්ල පාවිච්චි කරේ මේ කණ්ඩාංකෙනි උඩ තියෙන එකනි එහෙනම් 5න් ඕන ඍණ 3ක් අඩු කරා එහෙනම් ඊළඟට 5 අඩු කිරීම ඍණ 3 දැන් මේක පාවිච්චි කරලා මට ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයාගන්න හරි කවුරු හොයාගන්න පුළුවන්ද ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොකින් හොයාගන්න පුළුවන් දැන් ඛණ්ඩාංක දෙකක් දුන්නා ප්‍රස්ථාන උත්තරම යන පුළුවන් m සමානයි 4න් දෙකක් ගියාම 2 මේවා දන්න ළමයි හදාගෙන හදාගෙන යන්නේ ඉස්සරහට හොඳ කිසිම ප්‍රශ්නයක් නැහැ පහ අඩු කිරීම ඍණ 3 නිකල සුළු කිරීමක් තියෙන එකත් කියලා දෙන්නම් බලා ගන්න හොඳ නිකල සුළු කිරීමක් තියෙන කියලා දෙන්නම් බලා ගන්න පහ අඩු කිරීම ඍණ 3 හරි මොකද වෙන්නේ පහ අඩු කිරීම ඍණ 3 කියලා කියන්නේ ඍණ මොකද වෙන්නේ එකතු වෙනවා එහෙනම් මේක වෙන්නේ අඩු කිරීම එකතු කිරීම වෙලා පිටිපස්ස ඉන්න කෙනාගේ ලකුණ මාරුව. කවුද පිටිපස්ස ඉන්නේ? ඍණ 3 පිටිපස්ස ඉන්නත් ධන 3 වෙනවා. එහෙනම් 5යි 3යි කීයද? 8යි. එහෙනම් මෙතන 2 බෙදීම 8. ළමයි මෙහෙම තිබුත් වැරදි සුළු කරන්න ඕන. 2 බෙදීම 8. උඩයි 8යි 2ම 2ෙන් බෙද. 1 බෙදීම 4. එහෙනම් 4ෙන් 1 කියලා ලියන්න. පැහැදිලි? එහෙනම් අනුක්‍රමණය 4ෙන් 1යි කියලා ඔන්න හොයාගන්න. හරි? අනුක්‍රමණය 4න් 1යි කියලා හොයාගන්න. ඔඩික් කරගන්න උතන්ට එක. උතන්ට එකක් කරගන්න. හරි උතන්ට එකක් කරගන්න. අනුක්‍රමණය 4න් 1යි කියලා මම හොයාගත්තා. පොඩි වෙලාවක් දෙන්න ඉක්මන් කරන්න හරි අද පරාවලයක ප්‍රස්තාර අපි අඳින්න ඕන
හරිනේ. තාම හදලි ඉවර නෑ මේ ගාන අපි හැමෝම. දැන් සමීකරණ හදන්න ඕනේ මේක. තාම හදලි ඉවර නෑ. සමීකරණ හදන්න ඕනේ. හරි. සමීකරණ හදන්න අපි අන්තක් කණ්ඩේ දන්නේ නෑ. ඒක තමයි ලොකුම අවුල. හරි. අපි අන්තක් කණ්ඩේ දන්නේ නෑ සමීකරණ හදන්න. හරි. ඔන්න බලන්න ඒක කරන විදිය. හැබැයි අපි සාධාරණ සමීකරණ දන්න ඕනේ. සරල රේඛාවක සාධාරණ සමීකරණේ y සමානයි mx + c. අපි c දන්නේ නෑ ළමයි. හරි මේ c දන්නේ නෑනේ. ඔය දන්නේ නෑ. අපි එක ඛණ්ඩාංකයක් ගමු මොකක් හරි. 5, 4 කියන ඛණ්ඩාංක ගමු. ඒ ඛණ්ඩාංකයේ අගයයි මේ ඛණ්ඩාංකයේ අගයයි m ගේ අගයයි මේ සමීකරණේ ආදේශ කරලා බලමු මොකක්ද එන්නේ. c හොයාගන්න පුළුවන් ඒක. හරි y වෙනුවට 4 දානවා x වෙනුවට 5 කියන එක දාන්න. එහෙනම් 4 සමානයි m දන්නේ නැහැ x කීයද 5යි හරි ධන 4n 1 4n 1 අපි දන්නේ නැත්තේ c නේ අපි දන්නේ නැත්තේ c අඩින්ගෙන් හරි 4n 1 දන්නෝනේ ඒක දන්නෝ හරි x කීයද x 5යි හරි x 5යි ධන c c තමයි දන්නේ නැත්තේ c දන්නේ නැහැ සුළු කරගත්තොත් 4 සමානයි පහවෙදීම 4 ධන c. හරි? පහවෙදීම 4 ධන c. ඔය විදිහට එනවා අපි සුළු කරගත්තට පස්සේ. දැන් මේකේ c ධන පහවෙදීම 4 සමානයි 4. අපි දන්නවා පහවෙදීම 4 ධන පහවෙදීම 4ක් තියෙනවා. මේක අයින් කරගන්නවා. අයින් කරගන්න මම මොකද්ද කරන්නේ බලන්න. c ධන පහවෙදීම 4 ඍණ පහවෙදීම 4 සමානයි 4 ඍණ 5 බෙදීම 4. මේ පැත්තෙන් 5 බෙදීම 4ක් අඩු කරොත් අනිත් පැත්තෙත් 5 බෙදීම 4ක් අඩු කරන්න. එහෙනම් මේකට මේක කැපිලයක්. C සමානයි 4 ඍණ 5 බෙදීම 4. 4 ඍණ 5 බෙදීම 4. C සමානයි මේක සුළු කරගන්නේ කොහොමද? ඈ අපි දන්නවා 4ට කවුද ඉන්නේ? 1 ඉන්නේ. එහෙනම් පොදු හරය ගන්නවා. හරි පොදු හරය ගන්න මේක 4ෙන් ගුණ කරන්න මේකත් 4ෙන් ගුණ කරන්න. එහෙනම් මොකක්ද වෙන්නේ? 16 බෙදීම 4 ඉන්න පහ බෙදීම 4. සරලම දැන් ඉඳන් කියලා දෙන්නේ හොඳේ. C සමානලමඩ මේ ටික ඕනේ නැතුව ඇති. ඒක ඉස්සරහට කරගෙන කරගෙන යන්න. හරි. 16න් 5ක් ගියාම 11යි. 11 බෙදීම 4. හරිනේ? සුළු කිරීම හරිනේ මගේනේ. හරි. චෙක් කරගන්නවා. හරි. 11 බෙදීම 4. එහෙනම් C හොයාගත්තා. M හොයාගත්තා. එහෙනම් බලන්න ළමයි හොඳේ. අපි M දන්නෝ 4න් 1යි. හරි. අපි C දන්නෝ 11 බෙදීම 4යි. එහෙනම් අපි සාධාරණ සමීකරණෙ දන්නෝ y සමානයි mx + c y සමානයි m කියන්නේ 4n 1යි x + c කියලා කියන්නේ 11 බෙදීම 4යි 11 බෙදීම 4යි හරිද එහෙනම් ඔය තියෙන්නේ ප්‍රස්ථාරයේ සමීකරණ කරගන්න ඕක තේරුම් නැති ළමෙක් ඉන්නවනම් අහන්න හරි y කියලා දෙන්න ඔක් කරගන්න හැමෝම
හරි ඊළඟට තනියම කරන්න ඉතුරු ටික පළවෙනි තනියෙන් කරගෙන යන්න මම ඔක්කොම කතා කරන්නේ නැහැ තව එකක් කතා කරලා අපි ඊළඟට යනවා පරාවලයේ ප්‍රස්තාර වේල හරි හරි අපි යන් ඊළඟ ගානට තව එකක් මම හදන්නම් හරි අන්තිම එක හදන්නම් 10 වෙනි එක හරි ඒක විෂම භාග මිශ්‍ර සෝරි මිශ්‍ර සංඛ්‍යාවක් තියෙනවා හරි තේරෙනවනේ මිශ්‍ර සංඛ්‍යාවකුත් තියෙනවා 1යි 4න් එක කිලෙකුත් තියෙනවනේ හරි ඒක 10 වෙනි ගාන පොඩ්ඩක් බලන්න එක කියලා දෙන්න ඊට පස්සේ අපි යන් පරාවලයේ ප්‍රස්තාර වලට හරි රයිට් යසලයි මට වැඩි අර මේ ගහන්න කතා කර පොඩ්ඩක් අමාරුයි මේ උගුර පොඩ්ඩක් අවුල් ගින් තියෙන්නේ හරි දිගටම ක්ලාස් නිසා ඒ ලෙවල් ක්ලාස් දිගට හරහට තියෙන නිසා මේ මම උලෙවල් කරන්නේ නැහැ නේ මම ඊට වලින් කරන්නේ හරි සස්පල භෞතික විද්‍යාව උගන්වන්නේ ඔයාලට මේ උපකාරයක් විදියට මම උලෙවල් එක දාලා තියෙන්නේ හරි ඒක නිසා මේ ඒ ක්ලාස් වල වැඩ නිසා පොඩ්ඩක් උගුර පොඩ්ඩක් අවුල් ගින් තියෙන්නේ වැඩි ගණන් ගන්න එපා දැන් බලන්න මේකේ හරි 4n 1යි 4n 1 හරි ඊළඟට තමයි අවුල ඇයි ඊළඟ කණ්ඩායම් ගත්තොත් එහෙම 2යි 1යි 4n 1 මොනවද මේ ගන්නේ ඇයි 4n 1 1යි 4n 1 කොහොමද අපි භාගයක් විදිහට හදාගන්නේ මේකට අපි කියනවා මිශ්‍ර සංඛ්‍යාවක් මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරන්න කොහොමද කරන්නේ ඈ යට ඉන්න කෙනා පැත්තේ ඉන්න කෙනාගෙන් ගුණ කරලා උඩ ඉන්න කෙනා එකතු කරන්න. එහෙමකත් මුලේ කතා. යට ඉන්න කෙනා පැත් ඉන්න කෙනාගෙන් ගුණ කරන්න. උඩ ඉන්න කෙනා එකතු කරන්න. හරි? මොකද කරන්න ඕන? යට ඉන්න කෙනා පැති ගුණ කරන්න. හතර වාක්‍යයක හතරයි හතර එකයි පහ. එහෙනම් පහ බෙදීම හතර. හරි? කොහොම සරල දේවල්. හරි? එහෙනම් ඛණ්ඩාංග දෙක මට ලියන්න පුළුවන්. 4n 1යි 4n 1යි. හරි? 2යි පහ බෙදීම හතර. ඕනෝ ඛණ්ඩාංග දෙක ගන්න. දැන් මේ ඛණ්ඩාංග දෙක පාවිච්චි කරලා අපි කවුරු හොයනවද අනුක්‍රමණය හොය. අනුක්‍රමණය කියලා කියන්නේ y ඛණ්ඩාංග අතර වෙනස බෙදීම x ඛණ්ඩාංග අතර වෙනස. y ඛණ්ඩාංග අතර වෙනස මම මේ පාඩින් පෙන්නන්නම් මේ. මේකෙන් මේක අඩු කර. මේකම අඩු කර. x ඛණ්ඩාංග අතර වෙනස මම අනිත් පාඩෙන් පෙන්නන්න මේකෙන් මේක. ඇදලි y ඛණ්ඩාංග අතර වෙනස බෙදීම x ඛණ්ඩාංග අතර වෙනස. y ඛණ්ඩාංග අතර වෙනස කියලා කියන්නේ පහ බෙදීම හතර අඩු කිරීම. බෙදීම හතර හරි x ඛණ්ඩාංග අතර වෙනස කියලා කියන්නේ දෙක අඩු කිරීම හතරෙන් එක දෙක අඩු කිරීම හතරෙන් පහ බෙදීම හතර අඩු කිරීම එක යට හතර හරි හතර පොදු හරය නිසා පහෙන් එකක් ගියාම හතරයි හතර බෙදීම හතර හතර බෙදීම හතර දෙක ඍණ හතරෙන් එක කියලා කියන්නේ දෙවරක් හතර මෙතන හතර ගත්තොත් එකනේ තියෙන්නේ අප හතර කරන් හතරෙන් ගුණ කරන්න හරිද දෙවරක් හතර 8යි අටෙන් එකක් ගියාම හත හත බෙදීම හරි හතර හතරෙන් බෙදුවා ළමයි කීයද 1යි යට හත බෙදීම හත එක යට හත බෙදීම හතර කියලා කියන්නේ හතර බෙදීම හත උඩ යට මාරු වෙනවනේ පරස්පරය මේක පරස්පරය ගත්තම හතර බෙදීම හතයි පරස්පරය කියන්නේ උඩ යට මාරු කරන එතකොට හරි අනුක්‍රමණය හොයාගත්තා
අපි දන්නවා සාධාරණ සමීකරණේ y සමාන mx + c. එහෙනම් අපි එක එක කණ්ඩාංකයක් අපි ලේසි කණ්ඩාංගේ මොකද්ද? 4n එක 4n. ඔයාලා ලේසි. හරි ඔය කණ්ඩාංගය අරගෙන අපි c හොයමු. එහෙනම් y කියලා කියන්නේ 4n එකයි සමානයි m කීයද? 4 බෙදීම 7 වතාවක් x කීයද? x නුත් 4n එකයි + c. c තමයි හොයාගන්න. එහෙනම් c ධන දෙපැත්තම අඩු කරලා මේ 4ට මේ 4 කැපිලා යනවා උඩ 1 යට 7 සමානයි 1 යට 7. 1 යට 7 අයින් කරන්න ඍණ 1 යට 7ක් දාන්න. 4n එක ඍණ 7n එක. 7n එකට 7n එක මොකද වෙන්නේ? කැපිලා යනවා. C සමාන වෙනවා. මෙතන පොදු හරි ගන්න පොදු හරි කොහොමද එන්නේ? 7 4 4 පොදු හරි 28 ගන්න පුළුවන් නේ. 4 වරක් 7. එහෙනම් උඩත් 7ෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් භාග සංඛ්‍යාවක් අපි දන්නෝ හරියට කරන දේම ළවයටත් කරන්න. හරය 7ෙන් ගුණ කරොත් ළවයත් 7ෙන් ගුණ කරන්න. ඊළඟට 7 වැඩි කිරීම 4 1 වැඩි කිරීම 4 පොදු හරි හදාගන්න. 7 යට 7 වරක් 4 28යි. ඍණ 1 වරක් 4 4යි. 7 වරක් 4 28. 28යි හොඳේ. හරි. පොඩ්ඩක් සුළු කරගත්තොත් එහෙම C සමානයි 7ෙන් 4ක් ගියාම 3යි. 3 බෙදීම 28. හරි. 3 බෙදීම 28. එහෙනම් අන්තක්ඛණ්ඩෙත් හොයාගත්තා. අන්තක්ඛණ්ඩෙත් හොයාගත්තා. එහෙනම් අන්තිමට මම උත්තරයට යනවා. හරි. මම උත්තරයට යනවා. මම වෙන පාඩකට යන්නම්. වැඩිලෙන හින්දා. හරි. එතනින් පල්ලෙහා ගන්න. හරි. එතකොට මට ගන්න පුළුවන් y සමානයි m කීයද? ඈ m හොයාගත්ත 4 බෙදීම 7 වතාවක් x ධන 3 බෙදීම 28. ඔන්න උත්තරය. හරි. මේ තියෙන අන්තක්ඛණ්ඩේ 4 බෙදීම 7 ගේ අනුක්‍රම. ওই විදිහට අපිට සමීකරණය ගොඩනගා ගන්න පුළුවන්. හරිනේ? හරි. ඉක්මන් කරා. ඉක්මන් කරන් හදාගන්න. හරි. ඉක්මන් කරලා හදා ගන්නවා. හරි තව පොඩි ලාද දෙනා ඉක්මන් කරන්න. Thank you.
right? Tapi Mike-nya kapan dengar lagi hari? Mike off kira. Right. Mereka hari ini, right? Api lagi kata kerumun balan na, then prastara gatot teh ma, hari prastara warga kiep yakti na. Silabusnya kita ukuran dekai di lada ini kata mana sarla dekia prastara, anit prastara warga thamai mana ada parawalai ke prastara, hari parawalai apa deh? Egan muka deh, amu iratak aragena, muka deh, amu iratuak aragena, kelawar ini depeting allah kodak nawan. Iratte nawu ada pasi, api dah balagan puluam parawalai ke headya. Hari itu, median ini x aksi, median ini y aksi. Kalau dalam memang kan, handa angka tali, mata kayak itu. Handa angka tali mepet danai. Hari, mepet danai. Hari mepet dan. Kau nggak boleh me, takkan kerjakan. Eka deka tuna hatra mata kayak itu. Eka deka tuna, paha haya hatra hatra nama. Oh ini. Ilang kata ay udah danai. Mata ketiak kan, dakuna danai. Kau mata ketiak kan? Dakuna danai, dayanne badak nahi ni, hari tu, mana dayanne dikelu nahi ni, dakuna danai kelu matukat jaya tu hari, dakuna danai nama wamari nene bentong hari, dakuna danai udah danai, he matukat jaya, hari, dakuna danai udah danai, hari, dakuna danai udah danai, hari, palle hari nai, mereka hari nai ikat, hari. Mulak sih mami, bagi dana itu, battle mami kasih hari, hari ini dana mulak, ini ek, mereka ini dek, ini tuh na, ini hatter, ini pah, ini hay, ini kau deh, handa angkat ale, ait wamar ini ek, ini dek, ini tuh na, ini hatter, ini pah, ini hay, ini hatter, oh jadi ini dikir dikir dik, padahal itu right, then Mena me kanda katale prastara endena mena me vidya prastara. Mena vidya prastara de. Mena me wage prastara endena samarala. Hari. Meke harita ma ganna amaru wada honde. Right. Onno vidya prastara endena. Hari. Samahara velawata endena me wage prastara. Hari. Wage prastara endena. Samahara velawata endena ma ekeke wandila endela pennuna. Samahara velawata endena me vidya prastara. Ujung prastara itu, hari itu, maybe may prastara ni kang palam lagi ni, hari palam lagi tiap prastara, may lagi headache tapi kira muka kira tu, awam lagi ya, may prastara le headache awam, hari may prastara awam kira kira, awam ya kira tapi kira, hari may prastara awam ya, tawat samahar prastara dia, no mana lagi itu, may prastara ni main may, kau mana ni, ni ni orang, hari Evenden niyo, kan? Oh, mau evenden niyo. Ewa kandu aja ni, kan? Ewa kandu aja, hari? Ewa ke kandu aja ewa tegiran mana kira deh? Upper rim. Ewa matukat jaga ni mana? Palem makna ngawu meyak ni ni? Palem aku aja ngawu meyak, hari ni? Walak aku aja ngawu meyak, hari? Hari kanda aku aja kapan mukat? Eko upper rim meyak, hari? Kanda aku aja kapan? Eko upper rim. Padahal ni, enang ngawu prastara tiyan. Uparim prastara. Hari itu prastara kapi awam yang kena puluan, uparim yang kena. Ida pas se, mang mereka ikat kerana kena pahli kerana mem prastara itu lakshana gini pihak. Hari, pas kapi istirahat di, jadi kata kerana ya. Dan balan mem prastara kat tu teh makulan pena itu, hari, mereka mantau di kak, di nang di berdi magewe, balan. Oh, ini tanu hari. Itan mereka ayang kapan ni kelir, ayang kapan ni kelir. Dan balan ni mereka prastara, mana meten ini dalam mereka petra mehem ayana man. Oh mungkin kelir balan A vali ini dalam ni kamp balan na. A vali dalam B vali tak kelir, C vali dia. Harud, A vali dalam B vali tak prastara kelir lah. Harud angin. B vali dia muka tu benda. Prastara hairino, maklumkan di. Prastara hairino. Hari itu, hari ini laksa aktif ya, nomi. Laksa aktif. Mee hari ini laksa tak kira muka kira deh. Harum laksa lagi. Hari, prastara ini harum laksa lagi logo deh. Prastara ini lagi. Lalu, hari ini apa yang kita lihat?
ඒකට කියනවා ප්‍රස්ථාරේ හැරුම් ලක්ෂය කියලා. හරිද? මේ ප්‍රස්ථාරේ හැරුම් ලක්ෂය කීයද? ධන 6 තමයි ප්‍රස්ථාරේ හැරෙන්නේ. හරි? මේ ප්‍රස්ථාරේ හැරෙන්නේ ධන 6යි. ධන 6 තමයි ප්‍රස්ථාරේ හැරෙන්නේ. දැන් අපෙන් අහන විභාගෙට මෙහෙම ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්. මොකද්ද? එක ප්‍රශ්නයක් තමයි ප්‍රස්ථාරේ හැරුම් ලක්ෂය කුමක්ද? හරි. ප්‍රස්ථාරේ හැරුම් ලක්ෂය කුමක්ද? එතකොට හැරෙන තැන ලක්ෂය ලිව්වම හරි. 6යි හැරෙනවා. ඊළඟට ඊළඟට අපෙන් අහනවා හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංග මොනවද කියලා. ඒ ප්‍රශ්න ඒක ඒ ප්‍රශ්න දෙකක්. එක තේරුම් ගන්න. හරි. හැරුම් ලක්ෂය කියන්නේ එක ප්‍රශ්නයක්. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංග කියන්නේ තව ප්‍රශ්නයක්. පැහැදිලි? හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංග කියලා කියන්නේ බලන්න. ඛණ්ඩාංගයක් අපි කොහොමද සාධාරණ වශයෙන් ලියන්නේ? x, y. x ගේ y කියලා ලියන්න. හරි. දැන් මේ ලක්ෂය ගත්තොත් එහෙනම් බලන්න මේ හැරුම් ලක්ෂය ගත්තොත් මම පාඩ කරන එක b කියන ලක්ෂය ගත්තොත් මෙච්චර පාඩ කරන්නේ නැහැ හොඳේ. හරි? ඔයාලට පේන පාඩ කරන්නේ. මේ b කියන ලක්ෂය ගත්තොත් එහෙනම් ඔයාලට පේනවා ඇති b කියන ලක්ෂයට අදාළ x අගය කොච්චරද? බිංදුවයි. x අගය බිංදුවයි. එහෙනම් x අගය බිංදුවයි. y කොච්චරද? ඈ y ධන 6යි. y ධන 6යි. එහෙනම් හැරුම් ලක්ෂය ධන 6යි. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංග බිංදුවේ 6යි. බිංදුවේ 6යි. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංග වෙන්නේ බිංදුවේ 6. හැරුම් ලක්ෂය වෙන්නේ 6. හරි. හැරුම් ලක්ෂය වෙන්නේ 6. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංග වෙන්නේ බිංදුවේ 6. පැහැදිලි? හරි. ඕකේ තව කතා තියෙනවා ගොඩක්. ප්‍රස්ථාරය ධනව වැඩි වෙන්නේ, ඍණව වැඩි වෙන්නේ, ඍණ අඩු වෙන්නේ. හරි. ඒ ටික අපි ඔක්කොම කතා කරමු. පැහැදිලිනේ? ඒව තමයි ඔයගොල්ලන්ගේ දෙවනි ප්‍රශ්න පත්‍රයට අහන්නේ. හරි. දෙවනි ප්‍රශ්න පත්‍රයට අනිවාර්යෙන් පරාවරණික සමීකරණයක් තමයි දෙන්නේ. සර්වේ එක දෙන්නේ නැහැ නේ. හරිද? හරි. දැන් බලන්න මේ තුන්වෙනි ගාණේ කියලා දෙනවා පහත ශ්‍රිතවල ප්‍රස්ථාර අඳින්න කියලා. හරි. පහත ශ්‍රිතවල ප්‍රස්ථාර අඳින්න. දැන් පහත ශ්‍රිතවල ප්‍රස්ථාර අඳින්න කියලා සමීකරණ දීලා තියෙනවා. බලන්නකෝ මේ සමීකරණේ හැටි. ඈ? කලින් ගත්ත සමීකරණයක් වගේ එකක් නෙමෙයි ඒක. මේකේ ගැටලුව තියෙන්නේ. හරි. බලන්නකෝ. ඒක කලින් සලකපු සමීකරණයක් වගේ එකක් නෙමෙයි. හරි. මම වෙන පිටුවකට යන්නම්. ඔයාලට පේනවනේ බෝඩ් එක ප්‍රශ්නයක් නැහැ. පේන්නේ නැත්තම් කියන්න හොඳේ. හරි. මේ ප්‍රස්ථාරයේ y සමානයි කවුද? භාගයයි x වර්ගලු. හරි. ඔන්නෝම සමීකරණයක් දීලා තියෙනවා. මොකද්ද මේ සමීකරණය? අහන් ඉන්න. පරාවලයික ප්‍රස්ථාරයක හරි. පරාවලයික ප්‍රස්ථාරයේ පරාවලයික පරාවලයික ප්‍රස්ථාරයක සමීකරණය වෙන්නේ y සමානයි ax වර්ග ධන bx ධන c. හරි. ඕක තමයි සාධාරණ සමීකරණය. දැන් මේ සමීකරණය වගේද? ඕන බලන්න හරි. y සමානයි ඕන බලන්න භාගයයි x වර්ග ධන බිඳුව ධන බිඳුව. පැහැදිලි? දැන් මේ දෙක ඒ ප්‍රස්ථාරයේ බිඳුව වෙලා තියෙනවා. හරි. මේ දෙක බිඳුව වෙලා තියෙනවා. මේ දෙක මොනවද කියලා මම ඉස්සරහට කියලා දෙන්න. හරි. මේ දෙක බිඳු වෙලා තියෙන මේ ප්‍රස්ථාරයට එද්දි. හරිද? එහෙනම් මේක ඒ කීයද? ඒ භාගය. ඔකට අපි කියන මොකක් කියලාද? වර්ගපදයේ සංගුණකය කියලා. ඔක බීජගණිතෙත් ඔයගොල්ලෝ කතා කරමු. හරි. වර්ගපදයේ සංගුණකය තමයි ඒ කියලා කියන්නේ. හරිද? b කියන්නේ මොකද්ද? ඔව් bට කියන්න පුළුවන් x ගේ සංගුණකය කියලා. cට කියන්න පුළුවන් මොකද්ද? නියතය. c සමයි නියතය. පැහැදිලිද? හරි. ඔය මොනවද කියලා මම ඉස්සරහට කතා කරන්නේ. හරිනේ? එහෙනම් පරාවලයික ප්‍රස්ථාරයක සමීකරණය සාධාරණව ලියන්න පුළුවන් y සමානයි y කියමු ax වර්ග ධන bx ධන c කියලා. හරිද? ඊළඟට අපිට මේ ප්‍රස්ථාරය අඳින්න මෙන්න මේ විදිහ මොකක් තේනවද? ඈ අගය වගුවක් කියලා මේකට කියන්නේ. මොකක් කියලාද කියන්නේ? අගය වගුවක් කියලා කියන්නේ. එහෙනම් අපිට අගය වගුවක් දීලා මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? විභාගයට මේක දෙනවා. විභාගයට මේක දීලා මොකද්ද කියන්නේ? අගය වගුව පුරවන්න කියලා දෙනවා ඔයගොල්ලෝ මතකෙටි. හරිද? මෙතන තියෙන්නේ ඍණ 4 ඍණ 2 බිංදුව 2 4. හරිද? ඔව්. දත්ත ලක්ෂ ටික එච්චරයි තියෙන්නේ. මම දත්ත ලක්ෂ පොඩ්ඩක් මේක වැඩි කරන්නම් තව ටිකක්. හරි. වැඩි කරන්නම් කියලා කිව්වේ බලන්න. හරි. මම බලන්න. හරි. මම මේක පොඩ්ඩක්ම කරන්න. හරි. බලන්න. තව ටිකක් ගත්තොත් එහෙම ඔය විදිහටම අගය වගුව පිළිල කර ගන්නවා. හරි. මේක x මේක y. පටන් ගන්නෙ මොකෙන්ද? ඍණ 4.
රින 4 ඊළඟට පිළිවෙලට රින 3 රින 2 රින 1 බිංදුව 1 2 3 4 පැහැදිලි දැන් ප්‍රස්තාර මුල ඉඳලම උගන්වන්න බෑ ඉතින් අපිට අනේ අනේ විභාගෙට හරිද මම හදන්නේ ඔයගලන්ට මොකද්ද ගණන් හදන විදිය කියලා දෙන්නේ හරි ගණන් හදන විදිය කියලා දෙන්න එතකොට ප්‍රස්තාර ගැන දැනගෙන තියෙන්න ඕන චුට්ටක් හරි පොඩ්ඩක් දැනගෙන තියෙන්න ඕන වැඩි පැහැදිලි නැත්තම් එහෙමත් නැත්තම් මේකෙන් අල්ල ගන්න පුළුවන් හොඳට අහන් හිටියොත් හරි දැන් බලන්න x ගේ අගයන් කීයක් තියෙනවද 1 2 3 4 5 6 7 8 9ක් ප්‍රස්තාර අගයන් 9 ඒ කියන්නේ x ගේ අගයන් 9ක් තියෙනවා හරි x ගේ අගයන් 9ට අදාළව අපි හොයා ගන්න ඕන මොකද්ද y ගේ අගයන් 9 x ගේ අගයට අදාළව හිස්ව තියෙන y ගේ අගයන් 9 හොයා ගන්න ඒකට තමයි මේ සමීකරණය දීලා තියෙන්නේ භාගය x වර්ග දීලා තියෙන්නේ පැහැදිලිද එහෙනම් ඔයගොල්ලෝ බලන්න මේ 1 1 x අගේ ආදේශ කරාම ඊට අනුරූප කවුරු හොයා ගන්න පුළුවන්ද y ගේ අගේ හොයා ගන්න පුළුවන් හරි 1 1 x අගේ ආදේශ කරාම ඊට අනුරූපව තියෙන y ගේ අගේ හොයා ගන්න පුළුවන් පැහැදිලිනේ අපි බලමු කොහොමද ඒක කරන්න කියලා එහෙනම් පළවෙනි ගාන අනුව බලා ගන්න හන්දේ y සමානයි භාගයයි x වර්ග තමයි දීලා තියෙන්නේ එහෙනම් මට පුළුවන් මොකක් කරන්නද yx සමානයි ඍණ 4ෙදි හරි ඍණ 4ෙදි y ගේ අගේ හොයමු y සමානයි භාගයයි හරි ಗುಣ කිරීම මෙතන x නේ ඍණ 4ේ වර්ග ඍණ 4ේ වර්ග භාගයයි ඍණ 4ේ වර්ග කීයද ඈ 16යි 4 4 16යි නේ ඍණ නිසා ධන වෙනවා වර්ගය ගන්න දෙවරක් එකයි දෙවරක් 8යි එහෙනම් y කීයද 8යි එහෙනම් අපිට එක ඛණ්ඩාංකයක් ගන්න පුළුවන් මොකද්ද ඛණ්ඩාංකේ බලන්න ඍණ 4 8 ඔන්න පළවෙනි ඛණ්ඩාංකය හරි පළවෙනි ඛණ්ඩාංකය තමයි ඍණ 4 8 හරිනේ එහෙනම් අපි මම තව එකක් අරන් පෙන්නන්නම් හරි x සමානයි ඍණ 3ෙදි ඍණ 3ෙදි ඍණ 3ෙදි කොහොමද වෙන්නේ ඈ y සමානයි භාගය වැඩි කිරීම ඍණ 3ේ වර්ග එහෙනම් දෙකෙන් එක වැඩි කිරීම ඍණ 3 වර්ග කීයද 9යි 9 බෙදීම 2යි 9 දෙකෙන් බෙදුවම කීයද 4.5 හරිද මම 4.5 තියන්න නැතුව ඉන්න දශමත් එක පටල ගන්න නැත්තම් හරිද එහෙනම් මෙතනදි මට කියන්න පුළුවන් මොකද්ද හරිද අනිත් ඛණ්ඩාංකේ ඍණ 3 සහ 9 බෙදීම 1 ඍණ 3 9 බෙදීම 2 පැහැදිලිනේ හරි දැන් තනියම ඔක ඇඳගෙන හරි ඔක ඇඳගෙන තනියම මොකක් කරන්නද? ඉතුරු ටික සම්පූර්ණ කරන්න. ඉතුරු සම්පූර්ණ කරන්න. ඒ කියන්නේ මම දැන් වගුව සම්පූර්ණ කරන බලා ගන්න හොඳේ. මම වෙන පාඩකින් ගන්න. බලා ගන්න. වගුව සම්පූර්ණ කරන කොහොමද? ඍණ 4 කීයද ආවේ? ඍණ 4 8නේ ආවේ. එහෙනම් මේක 8යි. ඍණ 3 කීයද ආවේ? 9 බෙදීම 2යි. හරිද? ඉතුරු ටික තනියෙන් කරගෙන යන්න. වගුව සම්පූර්ණ කරගෙන යන්න තනියම ඉතුරු ටික. ඉක්මන් කරන්න කට්ටිය. ඉක්මන් කළා බගුව සම්පූර්ණ කරගෙන යන්න ඉස්සරහට ත්‍රුටික සම්පූර්ණ කරන්න හැමෝම හරි ත්‍රුටික සම්පූර්ණ කරන්න තනියම මොනවද බලන්න එන්නේ උත්තර
මේ ප්‍රශ්න පොඩ්ඩක් හරි ගියන් අම්ම ඔයගලන්ට බෝඩ් එකේ උගන්වන්නම් හරි බෝඩ් එකේ උගන්වන්නම් මම ඔයගලන්ට අනිත් ටික හදපු කවුරු ඉන්නවද? උත්තර ටික මට පොඩ්ඩක් කියන්න කවුරු හරි? කියන්න කියන්නේ මැසේජ් එකක් දාන්න. ගෲප් එකේ නේ සෝරි මේ. චැට් එකට දාන්න ඕනේ. අද දරුවෙක් ඉන්නවා නම් දාන්න මට. හරි. හදපු කවුරු ඉන්නවා කියන්න.
හරි ඊළඟ එක කවුරු උත්තර කියන්නව කොහොමද ඔයගොල්ලෝ ඈ ගොළු ගොළු වෙලාද කතා කරන්න එක්කනේ මැසේජ් එක උත්තර කතා කරන්න ඊළඟ කියලා ඍණ දෙක ආදේශ කරාම කියලා ඔව් එක්ක තේරෙන්නේ නැද්ද හරි දෙකයි අනික ළම එක්ක ෂෝක් එක හරි දැන් උත්තරේ කිව්වා භාගය අනික කටේ කිව්වා භාගයයි x වර්ග. හරි ඔහමනේ තියෙන්නේ. ආදේශ කරමු. x කීයද? ඍණ 2යි. y සමානයි භාගයයි. හරි. ඍණ 2 වර්ග. අහන්න ළමයි හොඳයි. ඍණ 2 වර්ග කියන්නේ මොකද? 4යි. 4 2 බෙදුවම 2යි. y සමාන 2. එයාගේ උත්තරේ හරි. හරි. එහෙනම් අපිට ගන්න පුළුවන් මොකද්ද? ඊළඟ කණ්ඩායමේ මොකද්ද? ඍණ 2 ධන 2. හරි. එහෙනම් මෙතන මම ලියනවා. එමිලි පාටේ මම ලියනවා. කියද මෙතන උත්තරේ ධන 2 ධන 2 හරි දැන් මේක හැමින් හදනවා අපි ඉදිරියට වේගින් කරගෙන යන්න හරි ඊළඟ එක ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ ඍණ 1නේ මේ y සමානයි භාගයයි x වර්ගයට 90 හරි බලන්න ඍණ 1 y සමානයි භාගයයි ඍණ 1 වර්ග ඍණ 1 වර්ග ඍණ 1 වර්ගයෙන් ධන 1 නම් එකම තමයි ඒ කියන්නේ භාගෙම තමයි y සමානයි භාගයයි y සමානයි භාගය. දැන් x ගේ y කියලා කියන්නේ x කියන ඍණ 1 භාගය. එහෙනම් මෙතනનો කීයද? භාගය. බිංදුව නම් කීයද? බිංදුව බිංදුව අනිවාර්යෙන්ම ඇයි? x බිංදුවන බලන්න. මේ x බිංදුව නම් මොකද වෙන්නේ? y බිංදුව වෙනවනේ. බිංදුව බිංදුව අනිවාර්යෙන්ම තේරෙනවා. හරි. බිංදුව බිංදුව. හරිනේ? මම අනිත් පාටින්ම දාන්නන්නේ. මේක පාට පාට පාටින් කරගෙන හරි. පාටින් දාන්න. එතකොට මෙතන කීයද? භාගයයි මෙතන බිඳුව. හරිනේ? ඉතුරු ටික ඕගොල්ලෝ හිතන්නේ ඉතුරු ටික කොහොම වේවි කියලාද? හ්ම්? ඉතුරු ටික කොහොම වේවි කියලා දෙන්නේ හිතන්නේ. ඔය ටිකමයි එන්නේ. ඇයි ඒක? දැන් මෙතන ඒක තේරුම් ගන්න මේ හදන්න යන්න එපා ඔය ටිකමයි එන්නේ. ඇයි දන්නවද? දැන් බලන්නකො මෙතන x ගේ වර්ගනේදී. x ගේ වර්ග තියනකොට මෙයාට ඍණ ආදේශ කරත් එකයි ධන ආදේශ කරත් එකයි අන්තිම උත්තරේ ධන එනවා. අන්තිම උත්තරේ ධන එනවා. කවුරු ආදේශ කරා හරි කවුරු ආදේශ කරා ධනය නිසා මොකද වෙන්නේ හරි බලන්න කවුරු ආදේශ කරා ධනය නිසා ඔය උත්තර ටිකමයි ආයෙ දිගට හරහට අර ටිකට එන්නේ එහෙනම් ඔය ටිකම නම් එන්නේ එකට කීය දෙන්න ඕන භාගෙන්න ඕන දෙකට කීය දෙන්න ඕන දෙක මේකට 9 බෙදීම 2 හතරට 8 පැහැදිලි එහෙනම් ඔන්න ඔය විදිහට මට මොන ටික ගන්න පුළුවන්ද අගයන් ටික සටහන් කරගෙන යන්න පුළුවන්. හරි? අගයන් ටික ඔක්කොම සටහන් කරගෙන යන්න පුළුවන්. මේ පිළිවෙලකට. රයිට්? හරි. ඔඩික් සම්පූර්ණ කරගන්න. හරි. කර්මති ළමයින සම්පූර්ණ කරා. මන්ට. හරි. සම්පූර්ණ කරගන්න ඉක්මන. හරි. දැන් මම කණ්ඩායම ටික මේක ලියනවා. ඍණ 4 8. x ගේ y කොහොම කණ්ඩායම ලියන පිළිවෙල? මම කියලා දුන්නා. x, y ලියන්නේ හොඳේ. දැන් ඍණ 4 8. ඊළඟ කණ්ඩායමේ ඍණ 3 9 බෙදීම 2 හරි ඊළඟ කණ්ඩායමේ ඍණ 2 ධන 2 ඊළඟ කණ්ඩායමේ ඍණ 1 භාගය ඊළඟ කණ්ඩායමේ බිඳුවේ බිඳුව ඊළඟ කණ්ඩායමේ 1 භාගය 1 භාගය ඊළඟ කණ්ඩායමේ 2 2 හරි ඊළඟ කණ්ඩායමේ 3 9 බෙදීම 2 sorry 9 බෙදීම 2 හරි ඊළඟ කණ්ඩායම 4 8 හරි ඔන්න කණ්ඩායම කීයක් තියෙනවද කණ්ඩායම 9ක් තියෙනවා හරි අනන 9ක් තියෙනවා ඔය ටික ලියා ගන්න හැමෝම කණ්ඩායම ටික පිළිවෙත් ලියා ගන්න හැමෝම
හරි ඔන්න කණ්ඩායමට හරි ඔන්න කණ්ඩායම ටික ගන්න දැන් දැන් අපි කොහොමද මේකෙන් ප්‍රස්ථාරය අඳින්නේ නේ දැන් අපි දන්නවා භාග සංඛ්‍යා තියන් ප්‍රස්ථාරයක් අඳින්න අමාරු නිසා මම මෙහෙම වැඩක් කරන්නම් හරි මේ භාග සංඛ්‍යා තියන කණ්ඩායම ටික පොඩ්ඩක් මම හිතෙන් අයින් කරනවා ඒ කියන්නේ මේ කණ්ඩායම්කේ මේක මේක මේ කණ්ඩායම් අපිට කණ්ඩායම් භාගයෙන් බැරිද පුළුවන් අපිට අය එකක් දෙමු හරි 1 2 3 4 5 හරි කණ්ඩායම් පහක් තියෙනවා අපි බලමු කොහොමද ප්‍රස්ථාරය අඳින්නේ කියලා ඉස්සලාවක් මොකද්ද කරන්නේ මේ විදිහේ කාටිසිය තලයක් හැමෝම ගන්න ප්‍රස්ථාර කොලේ හැමෝම ප්‍රස්ථාර කොලේ ගන්න ඉක්මන් කර හැමෝම ප්‍රස්ථාර කොලේ ගන්න හරි හැමෝම ප්‍රස්ථාර කොලේ අරගන්න මම කණ්ඩායම් ටික ආයි මේක පැත්තට ලියා ගන්න හරි ඍණ 4 8 ඍණ 2 2 හරි ඍණ 4 8 ඍණ 2 2 බලමු ඍණ 4 8 ළඟට ඍණ 2 2 බින්දුවේ බින්දුව 2 2 4 8 ඔය ටිකනේ තියෙන කණ්ඩායම් ටික ඔය ටික කණ්ඩායම් ටික හරිනේ බලන්න ඔන්න කණ්ඩායම් ටික හරි බෝඩ් එක පේනවනේ නේ නැත්තම් කියන්න ඔන්න ප්‍රස්ථාරෙත් මං කණ්ඩායම් තලයේ මං ඇඳලා තියෙනවා හරි කණ්ඩායම් තලයේ ඇඳලා තියෙනවා දැන් අපි ඉස්සෙල්ලම් ප්‍රස්ථාරය අඳින්න කලින් මොකද්ද බලන්න ඕන අහන් ඉන්න මේක හරියට තේරුම් ගන්න සමහර ළමයි කඩිමුඩියේ කණ්ඩායම් තලයේ ඇඳ ගන්න මම මේ ආයි අඳින්න බැරි නිසා මම මේ කලින් ඇඳපු එක තියන් ඉන්නේ හන්දේ නෝ කඩිමුඩියේ කණ්ඩායම් තලයේ ඇඳ ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? දත්ත ලක්ෂණ ටික ලකුණු කරන්න ගියාම ලකුණු කරන්න බෑ. හරි? ලකුණු කරගන්න බෑ. ඒ කියන්නේ ඉඩමදි. ඉඩමදි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ x, y නේ මේ තියෙන්නේ. හරි බලන්න හන්දේ. හරි බෝඩ් එකේ මම ලියන එක බා පේනවනේ. x, y නේ තියෙන්නේ. එතකොට අපි බලන්න ඕන y ගේ අවමගේ මොකද්ද කියලා බලන්න ඕන. y ගේ අඩුමගේ කියද මේක තියෙන්නේ? බින්දුව. හරි. y ගේ අඩුමගේ බින්දුව තියෙන්නේ. ඍණ නෑ එකක්වත් y. y කවුරුවත් මේක ඍණ නැහැ. ඒ කියන්නේ y අක්ෂ ඍණ පැත්ත මේකට ඕන වෙන්නේ නැහැ මේ ප්‍රස්ථාරය අඳින්න. තේරුණාද? y අක්ෂ ඍණ පැත්ත මේ ප්‍රස්ථාරය අඳින්න ඕන වෙන්නේ නැති නෑ කියන්නේ තමයි කියන්නේ. හරි? y පැත්ත y ක ඍණ පැත්ත ඕන නැහැ ඍණ පැත්ත ලකුණු වෙන්නේ නැහැ. ඊළඟට y ගේ උපරිම මගේ බලන්න. y ගේ උපරිම මගේ 8. 8 ධන 8. එහෙනම් y ධන 8 දක්වා මම අනිවාර්යෙන් කාටිසිය තලයේ ලකුණු කරලා තියෙනවා. හරිද? y 8 දක්වා ලකුණු කරලා තියෙනවා. මෙතන මම තව එකක් ලකුණු කර ගන්නවා 8 කියන්නේ. මම 7 විතර ලකුණු කරලා තියෙනවා 7 විතරයිනේ. ඕක අඳින්න යන්න එපා හොඳේ. හරි ඉතින් හංග ඉන කරන විදිය. මොකද පැටලෙනවා මේක. මම 8ත් ලකුණු කර ගන්න. මේක y. y ගේ 8ක් තියෙනවා. x ගේ කොහොමද පරාසය තියෙන්නේ? x ගේ උපරිම තියෙන ධන 4. හරි උපරිම තියෙන ධන 4. මේක තමයි උපරිමගේ. හරි x ගේ අවමගේ තියෙන්නේ ඍණ 7. x ගේ අවමේ තියෙන ඍණ 7. උපරිම ධන 4 තියෙන්නේ අවමේ ඍණ 4. හරිද? එහෙනම් අවුලක් නැහැ. ඇයි? මං ඇඳපු කණ්ඩායම් තලයේ ඍණ 4ක් තියෙනවා මේ. ඍණ 4ක් තියෙනවා, ධන 4ක් තියෙනවා. පරාසය තියෙන ප්‍රශ්නයක් නැහැ ඒක නිසා. හරිනේ? දැන් හැමෝම ළමයි මේ කණ්ඩායම් තලයේ ඇඳ ගන්න මේ විදිහට. හරිද? මේ 4න් පස්සේ ගොඩක් ඕනේ නැහැ. දැන් මෙන්න මේ ටික 5 විතර තියලා මේ ටික නම් වැඩක් නැහැ. හරි? මේ ටික වැඩක් නැහැ. තේරුමක් නේද අඳින්න එපා. තේරුමක් නැහැ. මේ ටික ලකුණු වෙන්නේ නැහැ. ලකුණු වෙන්නේ නැහැ. ආයෙත් මෙතනින් එහා මේ දෙක ලකුණු වෙන්නේ නැහැ. හරිද? x පැත්ත මේ ඍණ පැත්ත ඕනෙම නැහැ මේකේ y. ඇයි? මේ පැත්තේ කණ්ඩාංකයක්වත් ලකුණු වෙන්නේ නැහැ. කණ්ඩාංකයක්වත් මේ පැත්තේ ලකුණු වෙන්නේ නැහැ. හඳුරගන්නේ කොහොමද? y ගේ ඍණාගයන් මුකුත් නැහැ. y ගේ ඍණාගයන් මුකුත්ම නැහැ. හරිනේ? රයිට්. ඉක්මන් කළ කණ්ඩාංක තලයේ ඇඳගන්න. ඉක්මන් කළ හැමෝම කණ්ඩාංක තලයේ ඇඳගන්න. හරි.
ඉරපැත්‍ර දෙකක් විතර තියන්න හොඳ නැත්නම් ඇතයිද මෙපැත්‍ර මේ දෙකක් විතර තියන්න දෙකක් තුනක් විතර තියන්න හරි අන්නගතලේ යඳගන්නේ ප්‍රස්තාර කොලයක් අරගෙන හරි ආ විභාගෙට තව එකක් කියන මොකද්ද කුඩා කොටු 10කින් ඒකක එකක් නිරූපණය වන පරිදි කියලා කියන සමහරවල් සමහරලාවට කියන කුඩා කොටු 5කින් ඒකක එකක් නිරූපණය වන පරිදි සමහරලාවට කියන කුඩා කොටු 10කින් ඒකක එකක් නිරූපණය වන පරිදි සමහර වෙලාවට කියන කුඩා කොටු පහකින් එකක් එකක් නිරූපණය වන පරිදි. ඒ කියන්නේ මොකක්ද? අර ප්‍රස්තාර කඩදාසියේ චූටි කොටු පහක් තියෙන. ඒ චූටි කොටු පහකින් එකක් එකක් නිරූපණය. නැත්තම් සමහරලාවට ඒ චූටි කොටු 10කින් එකක් එකක් නිරූපණය. හරි ප්‍රස්තාරවල චූටි කොටු තියෙන්නේ. චූටි කොටු පහකින් එක. හරිද? හරි. ඕගොල්ලෝ පහකින් එකක් හරි 10කින් එකක් හරි කැමති විදිහට අරගෙන ඔය කණ්ඩායම් තලයේ ඉස්සෙල්ලා ඇඳගන්න. ඉක්මන් කර. කණ්ඩායම් තලයේ අඳි. XY දාලා අගයන් ටික දා. Mic එක off කරන්න දෙන්න. අර mic එක on කරලා. මං ගල කණ්ඩායමතල යඳගන්න. හරි. තවදුරටත් ළමයි කණ්ඩායම ටික ලකුණු කරන්න දන්නයි. ලකුණු කරන විදිහ දන්නයි ඔක්කොම කණ්ඩායම ලකුණු කරලා ප්‍රස්තාර දෙන්න පුළුවන් කට්ටිය ප්‍රස්තාරෙත් නැදි. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිනේ දැන් අපි ලකුණු කරගමු කවුද ඈ අපි මේක දත්ත ලක්ෂ ලකුණු කරමු දත්ත ලක්ෂ කොහොමද ලකුණු කරන්නේ කීයක් තියෙනවද 6ක් තියෙනවද 1යි 2යි 3යි සෝරි 5ක් 5ක් තියෙනවා බිංදුවේ බිංදුව ලේසි ලකුණු කරා මම වෙන පාටකින් ගන්නම් බලන්න බිංදුවේ බිංදුව මෙතන තියෙනවා හරි ඔන්නෝ ලකුණු කරා මේකුට නටන්න එපා හොඳේ සමහරු මේකුට නටනවා ඒ කියන්නේ ලක්ෂය හොම නම් මෙන්න මෙහෙම මේ 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 මෙතන ලක්ෂයක්ද ලක්ෂ 20ක් 30ක්ද මෙතන ලක්ෂ 20ක් තියෙනවා ළම. එහෙම කරන්න එපා ලකුණු දෙන්නේ නැහැ වැරදි ඒවා. හරිනේ? ඔයවා වැරදි. ලක්ෂයයි පොඩි ඩොට් එකක් තියන්නේ. සමහරු කතරයක් ගන්නවා. ඒත් කමන්නේ. හරිනේ? හරිම දේ මොකද්ද? ඩොට් එකක් තියලා වටෙන් රවුම් කරන්නේ. මේත් කමන්නේ. හරි සමහරු පොඩි කතරයක් ගන්නවා. කමන්නේ. හරි ලක්ෂයක් දෙන ලකුණු කරන්න මේ විදිහට ලකුණු කරා. ඊළඟට ඍණ දෙකේ ධන දෙක ලකුණු කරමු. ඍණ දෙකේ ධන දෙක. කො ඍණ දෙක? අහන් ඉන්න. ලකුණු කරලා දෙන්න බලන්න ලකුණු කරන විදිහ හරියට දෙනුම් ගන්න. ඍණ දෙකේ ධන දෙක ලකුණු කරන්න දී. ඍණ දෙකේ ධන දෙක ලකුණු කරන්න දී. ඒ කියන්නේ x ගේ y ලකුණු කරන්න තියෙන්නේ. ඉස්සෙල්ලා x ඊළඟට y බත් කාලා තමයි සලෙක්ට් කරන්නේ. එතකොට ඉස්සෙල්ලා x ඊළඟට y. එහෙනම් ඍණ දෙක හොයාගෙන යන. ඔන්න ඍණ දෙක මෙතන තියෙනවා. හරි. ඍණ දෙකේ ධන දෙක ඍණ දෙකේ ඉඳලා ධන දෙකට යන y ගේ මෙන්න මෙතන ලකුණු කරන්න. ඍණ දෙකේ ධන දෙක ඍණ දෙකේ ධන දෙක හරිනේ ඩොට් එකක් විතර මම වෙන පාටක් ගත්තා නම් හරිනේ ඒකනේ රෝස පාට පේන්නේ නැවගේ නේද
පාඩම බලන්න වෙනවා හරි එන දෙකේ දන්න මෙන්න මෙතන හරි ඊළඟට දෙකේ දෙක දෙකේ දෙක ධන දෙකේ ධන දෙක ඒ කියන්නේ ධන දෙකේ x ගේ ආයි ධන දෙක මෙතන එහෙනම් මෙතන අනිත් ලක්ෂය හරි කොතන අනිත් ලක්ෂය මම මේ ගණන ටික මකන්න මේව තේරුම් ගන්න නැහැ ඔයගොල්ලෝ විභාගෙට මේව අඳින්න යන්න එපා හඩිරි අඳින්න යන්න එපා වද ආ ලක්ෂය මෙගිල ගියා මම අඳින්න සෝරි හොඳයි අක්ෂි මැකිල ගියා මගේ රයිට් හරි ඊළඟට ලකුණු කරමු මේක හරි අමාරුලම හොඳේ බෝඩ් එක ගෙනාවා මේ ලස්සන බඳිනවා හරි මේක නිකන් හරි ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් නෙමෙයි මේක අමාරු යන්නේ යට ඍණ 4 යට ඍණ 4 මෙතන ඍණ 4 මෙතන ඍණ 4 ඉඳන් 8 හොයාගෙන y අක්ෂ දිගේ යන්න 8 හොයාගෙන යන්න හොයා 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 යන්න මෙතන තමයි හෙව්වම හම්බෙන්නේ මේ හරි මෙන්න මෙතන පැහැදිලිනේ රයිට් එහෙනම් ඒ ලක්ෂයටම ඔගොල්ලන්ට මේක ලකුණු ගන්න ලේසි ඇයි ඒකේ කොටුනේ තියෙන්නේ කොටු කඩදාසියක් නේ ඔගේ ලකුණු ගන්න හරි ලේසි මට තමයි බැරි මට අමාරුයි වැඩේ කරන්න ඊළඟට ඍණ ආයි ධන 4 ධන 8 ධන 4 ධන 8 තියෙන කොහෙද ඒක තියෙන්නේ මෙන්න මේ හරියේ හරි උතන් තමයි ඔන්න ළමයි දත්ත ලක්ෂ ටික ඔක්කොම ලකුණු කරලා තමයි දැන් තියෙන්නේ දැන් ඔය ලකුණු කරපු දත්ත ලක්ෂ පාවිච්චි කරලා මට කවුරු අඳින්න පුළුවන්ද? ප්‍රස්ථාරේ අඳින්න පුළුවන්. අහන් ඉන්න ප්‍රස්ථාරේ අඳිද්දි සැලකිලිමත් වෙන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. හරිද? කිසිම අවස්ථාවක මේව යහ කරන්න අඩි කෝදුව පාවිච්චි කරන්න එපා වැරදි. කිසිම අවස්ථාවක ඇයි මේව පරාවලයික ප්‍රස්ථාර. පරාවලයික කියන්නේ මේව වක්‍ර එන්නේ ඔක්කොම. මේ වක්‍ර ප්‍රස්ථාර සරල රේඛීය ප්‍රස්ථාර නෙමෙයි. එහෙනම් අඩිකෝදුව පාවිච්චි කරන්න එපා මේක අඳින්න. හරි? අඩිකෝදුව පාවිච්චි කරන්න නැතුව අඳින්න. ඒක තමයි හරියම ක්‍රම. දැන් මෙතන තියෙන ඕගොල්ලෝ පේනවාද? මෙතනින් තමයි ප්‍රස්ථාරේ හැරෙන්න ගන්න. බිංදුවේ බිංදුව තමයි හැරෙන්න ගන්න. එතන මම එතනින් හරවල ඉන්නම් ප්‍රස්ථාරේ. හරි? මෙහෙම ගෙනාව. මගේ ඉතින් පොඩ්ඩක් අවුල් වෙයි මේක හොඳේ. මේක අඳින්න අමාරු ටික. කොහොම ගෙනාව? මෙතනින් ගාන්න හරවන්න මෙමෙ. අනේ. හරි? කොයි විදියට ගාන්න හරවන්න? විදිර ගාන්න හරවන්න ඕන ප්‍රස්ථාරයට. හරි? පිළිවෙලකට ගාන්න හරවන්න. පැහැදිලිද? මෙතන උලක් තියන්න එපා යට. ඒ කාර්යය යන්න මරන්නේ නැහැ ඊට පස්සේ. උලක් තියන්න එපා උතන. හරි. උලක් තියන්න ගාන්න හරවනවම ගෙනල්ල. මම ගාන්න හැරෙව යට. හරලවම ගෙනිච්ච. ඊළඟට මේ දෙක යා කරන්න ඕන හොඳ? ආයිත් මේ දෙක ඔය විදියට යා කරන්න. කිසිම දනකින් ප්‍රස්ථාරේ කැඩිලා වගේ පේන්න බෑ. හරි? ගාන්න යා වෙනවා. ඔය ලස්සන මේක කරන්න පැන්සලින් කරන්න පුළුවන් හොඳේ. හරි? ඇන්සලින් කරන්න පුළුවන් ලස්සන කරන්න. ප්‍රස්ථාරේ කැඩලා වගේ පේන්න බෑ. ලස්සන ප්‍රස්ථාරයක වගේ වක්‍රයක් තියෙන ලස්සන එකක් වගේ. හරිද? ඊළඟට මේක අපි නම් කරනවා මොකක් විදියට y සමානයි භාගයයි x වර්ග විදියට. හරි? භාගය x වර්ග විදියට නම් කරමු. හරි? භාගය x වර්ග විදියට නම් කරමු. හරි. ඕක කරගන්න තනි ඉක්මන් කරා. ඕක ඇඳපු කෙනෙක් ඉන්න නම් මට පොඩ්ඩක් කියනවද? කරා කියලා. කවර ඉන්න දොක් කරපු එක්කනේ මෙසේජ් එකක් දාන්න බල ඔක ඇඳ කෙනෙක් ඉන්න නම් මං අඳින්න කලින් ප්‍රස්ථාරය ඇඳපු කෙනෙක් නියමයි හොඳයි ගාමේ කැඳලා තියෙන හොඳයි හරි අනිත් කට්ටිය ඇඳ කොල්ල කොල්ලෙක් නැද්ද ක්ලාස් එකේ ඉන්නෝනේ හෙට් එකක් මන් දැක්ක ඉතින් අවින් නම් කියන්නේ නැහැ බයන්නේ කොහොමද හරි රයිට් ඔක ඇඳ ගන්න ඉක්මන් කරා හරි හරි හොඳයිනේ ඔය ඉන්නේ ඉතින් කතා කරන්න මාත් එක්ක හරි කතා කරන්න කියන්නේ ඔහොම හරි කතා කරන්න ගොළු භාෂාවෙන් හරි කතා කරන්න කමන්න පැහැදිලි රයිට් එහෙම හරි කතා කරන්න
අතුෂ්ක කැමරේ ගොන් වෙලා රයිට් හරිනේ ඔන්න අපි ප්‍රස්තාරේ ඇඳ රයිට් ප්‍රස්තාර අපි ඇඳලා තියෙනවා හරි ක්ලාස්වලම හරි හෙමින් කරන් යන්නේ මම හොඳ මොකද හැමෝටම තේරෙන විදිහට මේ වැඩේ යන්න ඕනේ නැත්නම් මේ කලබල යන්නේ දුවන්න බෑ එහෙම හදිස්සිත් නැහැ මට හරි එහෙම හදිස්සිය දුවන්නේ නැහැ මම මොකද හැමදේම කවර් කරගෙන හෙමින් විභාග දක්වා අර ඉබ්බ දින්නේ මතකයිද රේස් එක ගිහිල්ලා ආවත් එක රේස් දුවලා ඉබ්බ දින්නනේ හරිද ඒ නිසා අපි හෙමින් හෙමින් ගිහින් දිනමු මේ අපිට හදිස්සියක් නැහැ දිගන්න හදිස්සි වෙන්න එපා එච්චර හරි කලබල වෙන්න එපා ගොඩක් පොඩි කලබලයක් තිබ්බට කමක් නැහැ ගොඩාක් කලබල වෙන්න එපා එතකොට දිනන්න අමාරුයි හරි හෙමින් යන්න හරි වයි සමානයි භාගයේ x වගේ ප්‍රශ්න හරි දැන් ඕක කොහොම තියලා මම දැන් ඔයාලට වැඩක් කියනවා කරන්න මොකද්ද ඊළඟ ගාන නෙමෙයි හරි මොකද්ද ගාන මම ඔයාලට කියනවා y සමානයි x වර්ග ප්‍රස්ථාරය අඳින්න කියලා හරි y සමානයි x වර්ග ප්‍රස්ථාරේ මේ ඛණ්ඩාංග තලයේ වැඳලා පෙන්නන්න මට අනියම කරන්න හරි ඕකේ මට පොඩි ලස්සන දෙයක් පෙන්වන්න තියෙනවා හරි මේ ප්‍රස්ථාර ටික ඇඳලා පස්සේ ලස්සන නිර්මාණයක් මැවෙනවා මේ කාඩිසිය තලයේ ලස්සන නිර්මාණයක් මේ කාඩේසිය තලයේ මැවෙනවා ඔය ප්‍රස්ථාර ටික ඇඳලා පස්සේ හැදිද ඒ ලස්සන නිර්මාණය මවන තමයි මම මේ හදන්නේ හරිද ගණිතය කියලා කියන්නේ මේක මේ කලාවක් නෙමේ මේක කලාවක් කටින් දන්නේ දුනාට හැදිද සංගීතය කියලා කියන්නේ ගණිතය චිත්‍ර කියන්නේ ගණිතය ඒක ගණිතයේ තියෙන හැම දැනගම හැදිද ඒ නිසා මෙතනම මට ලස්සන කලාවක් වලට පෙන්වන්න පුළුවන් ඔය ප්‍රස්ථාර ටික පාවිච්චි කරලා ගණිතය පාවිච්චි කරලා කලාවක් පෙන්වන්න පුළුවන් හරිද එහෙනම් y සමානයි x වර්ග කියන ප්‍රස්ථාරය තනියම ඇඳලා පෙන්න. හරි අර ටිකටම තනියෙන් අඳින්න. ඒ කියන්නේ අර ඛණ්ඩාංග ටිකටම අර ඛණ්ඩාංග ටිකට මේ කියන්නේ ඍණ 4ටයි ඍණ 2ටයි ඍණ 1ටයි හරි ඍණ 1ට ඕනේ නැහැ. බිඳුවට දාමු. හරි ඍණ 1 ඕනේ නැහැ. හරි බිඳුවටයි 2ටයි 4ටයි. හරි ඔය ටිකට අදාළව මේ x නේ. හරි ඔය x නේ. එක්ස්ට්‍රා දාලව වයිගේ අගයන් ටික හොයලා තනියම දත්ත ලක්ෂ ටික ලකුණු කරලා බලන්න මොකක්ද එන්නේ කියලා. හරි බලන්න මොකක්ද එන්නේ කියලා. මේක හැබැයි මට ඔයගලන්ට ඊට වඩා හොඳයි මෙහෙම කරගන්න. අතර ගත්තොත් 16ක් එනවනේ. 16 ලකුණු කරන්න බෑ මේකනේ. හරි. ඒ නිසා මම මෙහෙම කියන්නම්. 3 ගමු අපි. හරි. මේක 3 කියලා ගමු. 3යි අපි ගමු 1යි 2යි ගමු එතකොට ලේසි ලකුණු කරන්න ලේසි නැත්නම් ලකුණු ගන්න අමාරුයි හරි මේක ගමු මෙහෙම අපි ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 ඔය ටික අඳින්න බලන්න හරි ඔය ටිකට y සමාන x වර්ගයට 90 y සමාන x වර්ගයට 90 y ෆීල් කරන්න මේක y සම්පූර්ණ කරා මොනවද දෙන්නේ කියලා බලමු හරි ඉක්මන් කර ඇන්දලා මම ප්‍රස්ථාර ඇඳපු ළමයෙක් කියන්නේ කවුරු හරි ප්‍රස්ථාරය ඇඳ කියලා හරි
ඍණ දෙකේ කීයද එන්නේ නේද ඍණ දෙකේ ඉන්නේ ධන හතර දෙවරක් දෙක හතර x වර්ග විතරයි තියෙන්නේ ඍණ එකේ එකමයි බිංදුව බිංදුව 1 4 එහෙනම් ඍණ දෙකේ හතර ලකුණු වෙනවා හරි ඍණ දෙකේ හතර ලකුණු වෙනවා කොතනද ඍණ දෙකේ හතර මෙන්න මෙතන ඍණ දෙකේ හතර මෙතන ඊළඟට ඍණ එකේ ඍණ එක ධන එක ඒක ලකුණු වෙන මෙන්න මේ හරි මේ හරි හරි මම වෙන පාඩම් ගන්නන්නේ රෝස් පාඩ ගන්න බාන පේනවා එකක් මෙතන අනික මෙතන මම ටිකක් ලොකුට බෝලේ අඳිනවා ඔයගොල්ලෝ කොච්චර ලොකු බෝලයක් අඳින්නේ බිංදුවේ බිංදුව 1 1 2 4 කොහොමද තමයි ලකුණු වෙන්නේ දැන් මේක යා කරාම පස්සේ හරි මේක යා කරාම සංසිද්ධියට වඩා වෙනස් මම බානකො මේක යා කරාම වෙනවද මේක යා කරාම ආ හරි ආ හරි මේක තව ඉස්සරහට අපි අර ටික තැන්දොත් ඒ ටික යන්නේ ඔන්න ඔහොම හරි ඔය ටික යන්නේ ඔන්න පැහැදිලි ආ පැත්තක් දැක්කද ඒක හරි ඔය විදිහට තමයි එන්නේ දැන් ළමයි අපි ඇන්දොත් එහෙම මෙහෙම y සමානයි දැන් අපි ඉස්සෙල්ලම ඇන්නේ දෙකෙන් එක භාගයයි x වර්ගනේ අපි ඇන්දොත් තුනෙන් එකයි x වර්ග කොහොම වේවිද ඈ ඔය දැන් බලන්නකො මේක මේක ලස්සන වැඩක් ගණිතයේ තියෙන හරි ඔයගොල්ලන් මේක උසස් පෙළ දී උගන්වනවා ස්පෙල්ලි උගන්නන හින්දා මම මතක් කරලා යවන්නේ ඔයගොල්ලන්. හරිද? මේ ඔයගොල්ලන් සබ්ජෙක්ට් එක ඇතුලේ දැක්කේ නැති දේවල්. ඔයගොල්ලෝ මේක දැකලා තියෙනවද දන්නේ? කලින් කවුරු හරි මෙහෙම දෙයක් දන්නවද? මට කියන්න කවුරු දන්නවද? මෙහෙම දෙයක් ගැන දන්නවද කලින්? මේ වගේ රටාවක් ගන්න පුළුවන් කියලා. y සමානයි x වර්ග මේ පැත්ත වැඩි කර කර ගියොත් y සමානයි 2 x වර්ග කරන්න පුළුවන්. ඊළඟට y සමානයි 3 x වර්ග කරන්න. ඊළඟට y සමානයි 4 x වර්ග කරන්න පුළුවන්. අඩු කර කර ගියොත් මොකද වෙන්නේ y සමානයි භාගයයි x වර්ග කරන්න පුළුවන් y සමානයි 3n එකයි x වර්ග කරන්න පුළුවන් y සමානයි 4n එකයි x වර්ග කරන්න පුළුවන් හරි දැන් මේ භාගය x වර්ග මේ තියෙන y සමානයි x වර්ග හරි ඔදින y සමානයි x වර්ග ඊළඟ y සමානයි 3n එකයි x වර්ග ගියොත් මොකද වෙන්නේ ඈ y සමානයි 3n එකයි x වර්ග ගියොත් මේ ප්‍රස්ථාරය යනවා මෙන්න මෙහෙ හරි හරි මේ අන්තයන් ටික හොයා ගන්න ඕන මම හොඳේ. ප්‍රස්ථාරය ඔහොම යනවා. ඊළඟට y සමාන 4n එක x වර්ග කියෝ. ඒක ආයතන මෙහෙම යනවා. නැත්ද? පහෙන් එක කියෝ. ආයෙත් මෙහෙම යනවා. පැහැදිලිද? එතකොට මේක ලස්සන හැඩයක් නිර්මාණය කරන්න පුළුවන් කවුරු පාවිච්චි කළාද? ප්‍රස්ථාර පාවිච්චි කළා. හරි? ප්‍රස්ථාර පාවිච්චි කළොත් ඉතින් හැඩය නිර්මාණය කරන්න. පැහැදිලිද? right hari kattiyok karaga wadik karaga meya liyagena y samanai prastha tika nam karagamu lassana hodai meka y samanai 2n ekai x warga sorry meka y samanai x warga meka y samanai 2n ekai x warga hari meka y samanai 3n ekai x warga meka y samanai 4n ekai x warga hari 3n ekai x warga meka 4n ekai x warga හරි කරගන්න ඕටි y සමානයි 2n එකයි x වර්ග y සමානයි 4n එකයි x හරි ඔන්න ඔය විදිහට ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන නම් විෂය හරි විෂය ඔය විදිහට ඉගෙන ගන්න පුළුවන් නම් අපිට විෂය අමාරු වෙන්නේ නැහැ අපි අර හැමතිස්සෙම සම්මත සිද්ධාන්ත වලට අනුව සිද්ධාන්ත බලබල තියරි බලබල එහෙම තමයි අපි ඉගෙන ගන්නේ ඒ ඉගෙන ගැනීම හරියන්නේ නැහැ හරිද ඉගෙන ගන්න ඕන ඔයගොල්ලෝ මොන විදියෙද? ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන විශේෂ ආසි හිතන විදිහ තමයි ඉගෙන ගන්න. ඇදින්? විශේෂ ආසි හිතන විදිහ ඉගෙන ගන්න තමයි.
Right. Hari. Then කාට හරි ළමයෙක්ට කියන්න පුළුවන්ද? හරි මම පොඩි වෙලාවක් ඔය දුන්නේ හරි. ළමයෙක්ට කියන්න පුළුවන්ද? ඔය ප්‍රස්තාරේ ඕක අවමයක්නේ. ඔය ප්‍රස්තාරේ අවමයක්. හරි අවම ප්‍රස්තාරේ. ඕක අවමයක් කියලා සමීකරණය දිහා බලලා කියන්න පුළුවන්ද කාට හරි ළමයෙක්ට? දැන් මේ සමීකරණේ y සමානයි භාගය x වර්ගනේ. හරි y සමානයි භාගය x වර්ගනේ. ප්‍රස්තාරේ අඳින්න කලින් ළමයෙක්ට කියන්න පුළුවන්ද? මේ ප්‍රස්තාරේ අවමයක්ද උපරිමයක්ද කියලා මට අත උස්සන්න එහෙම කෙනෙක් ඉන්නව නම් කියන්න පුළුවන් කෙනෙක් මම අහන්නේ නැහැ කාගෙන්වත් මට අත උස්සන්න අවමයක්ද උපරිමයක්ද කියලා කියන්න පුළුවන්ද ප්‍රස්තාරේ අඳින්න නැතුව සමීකරණය දිහා බලලා කියන්න පුළුවන්ද ඈ ඕ කියන්න පුළුවන් කොහොමද කියන්නේ ඔන්න බලන්න එක තහන් ඉන්න දැනගන්න ඒක හරිද කොහොමද කියන්නේ බලන්නකෝ ඒක කියන්නේ මෙන්න මෙහෙමයි හරි මම වෙන වෙන යන්න මේකට යන්නම් හොඳේ හරි ඒක කියන්නේ මේ විදියට බලන්න ඔර පේනවනේ බෝඩ් එකනේ හරි